අත්තඩංගුවට ගැනීම වලකාලන්නේ ඉල්ලමින් රාජිත උසාවියේ ප්‍රදේශ රසකට තද වැසි පස් කඳු කඩා වැටි උඩරට දුම්රිය දහවණයට බාධා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් රුසියා ආරක්ෂක මුලස්ථානයේ වෙඩි තැබීමක් දේශීය ප්‍රවෘත්ති සුදුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාව මුල් කරගෙනමින් තමන් අතරංගුවට ගැනීම වලක්වන්නේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජසේන රත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත අප අයදුම්පත සලකා බැලීම අද සිදු කෙරෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කෑමට දුන් බවට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් හිටපු අමාත්‍යවරයා පැවැත්වුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම මාධ්‍ය හමුවට සුදුබෑන් ප්‍රතිේක රියදුරකු මෙන්ම එවැනි සුදුබෑන් ප්‍රතිේක ගොස් ජීවිතය බේරාගත් බව කියූ පුද්ගලයෙකුද ඉදිරිපත් කෙරුණා මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ව්‍යාජ රැවුල් වලින් සැරසී එම මාධ්‍ය හමුවට එක් වූ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන අය මහාර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා ඒ අනුව ඔවුන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මෙම සිද්ධියෙන් පසුව ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව මෙහෙ වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත අප අයදුම් පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය සම්බන්ධ ගැටලුව පිළිබඳව ලක්රජය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු දිවයිනට වෙන බව ස්විස්ටර්ලන්ත රජය පවසනවා. ඒ අනුව හිටපු තානාපතිවරයෙකු ජොගි ප්‍රීටන් දිවයිනට වෙන බවයි ස්විස්ටර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වූ රහසිගත සාකච්ඡාව පිළිබඳ CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අධිකරණය අදාළ හෝටල්වල කළමනාකරුන්ට දැනු දුන්නා. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ. ශැංග්‍රිලා බෝම්බ ප්‍රහාරය සිදු කළ මොහමඩ් සහරන් ඇතුළු ත්‍රස්තවාදීන් පිරිස බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙම හෝටලයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සාකච්ඡාව පිළිබඳ දර්ශන විමර්ශන කටයුතු වලට අවශ්‍ය බවයි රහස් පොලිසිය සඳහන් කළේ. මෙම කරුණු සැලකිලටගත් අධිකරණය අදාළ දර්ශන රහස් පොලිසියට ලබා දෙන ලෙසට හෝටල් කළමනාකාරීත්වයට නියෝග කළා. මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නායම් ගස් කඩා වැටීම් සහ පහත් බිම් ආශ්‍රිතව ජල කැලීම් ආදී සිදුවිය හැකි බැවින් ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම වැසි තත්ත්වය වැඩි වීමක් අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව අහස වලාකුළුින් බරව තමා තියෙන්නේ. දිවයිනේ නිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ නැගෙනහිර ඌව මාතර වගේ පළාත්වල මිලිමීටර 75 100ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් තිබීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම වැසි පවතින විට తాවකාලිකව තද සුළං තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ විමසිලිමත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දීවර කටයුතු වල නියැලෙන අපේ සහෝදරයන්ට මම පැහැදිලිව කියනවා තිරිගුණා මලේ ඉඳන් මඩකලපුව හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොතේවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ සුළඟේ වේගයත් සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. හෙට දිනේ ගත්තොත් ප්‍රමාණාත්මකව අද දිනට සාපේක්ෂව අඩුවීමක් తాවකාලිකව තිබුණත් 22-23 නැවත වරක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.
මෙතර අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට පස්කඳු කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. බණ්ඩාරවෙල සහ දියතලාව අතර ඕබඩෙල්ල ප්‍රදේශයේ පස්කඳක් කඩාවැටී තිබෙනවා. පස් ඉවත් කර එක් දුම්රියක් ධාවනය කළද යලිත් වරක් තවත් පස්කඳක් මාර්ගයට කඩාවැටීම නිසා දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. එල්ල නගරයේ සංචාරක නිවාසයක් මතට බැම්මක් කඩාවැටීමෙන් එම නිවාසය මුළුමනින්ම යට වුණා. ඒ සමගම වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එම නිවසේ සිටි විදේශිකයින් 3 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කළා. අවිධිමත් ලෙස ඉදිකර ඇති මෙම බැම්ම අධික වර්ෂාවත් සමග කඩාවැටී ඇති බවයි වාර්තා වුණේ. පස්කඳු කඩාවැටීම හා නිවාසවල බිත්ති කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ගල්හගම ප්‍රදේශයේ නිවාස 5ක 21 දෙනෙකු එම නිවාසවලින් ඉවත් කෙරුණා. ඔවුන් සඳහා වියලි සලාක ඇතුළු අවශ්‍ය පහසුකම් සැලසීමට ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවරගෙන තිබෙනවා. රාගල කන්දහන්දිය මාර්ගයේ මල්පට්ටාව ප්‍රදේශයේට පස්කඳු හා ගල් කඩාවැටීම හේතුවෙන් මල්පට්ටාව ලියන්වල මාර්ගය වසා දමා තිබෙනවා. මේ සමග විදුලි කණු කිහිපයකටද හානි සිදුව තිබෙනවා. අධික වැසි සමග පස්කඳු කඩාවැටීම් බහුල බැවින් ප්‍රදේශවාසීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව වලපනේ ප්‍රාදේශීය ලේකම්වරයා අවධාරණය කරනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායාමයේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ. මාතර දිස්ත්‍රික්කයේ ලඟලපල්ලේකම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපන යන ප්‍රදේශයේ ලේකම් කොටස් වලට කිවත් තියෙන රතුණ නිවේදනය නිකුත් කළ බව අතර ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ විල්ගමුව යටවත්ත මාතලේ පල්ලේපොළ නාවුලෙන් ප්‍රදේශයේ ලේකම් කොටස් වලට මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රදේශයේ ලේකම් කොටස්ටත් අධිර දෙක යටතේ දැඩි අවධානය සිදු නිවේදනය නිකුත් කළ බව අතර ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ රතුට සමගම කෝරළයන් ප්‍රදේශයේ ලේකම් කොටස් වලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකේත ප්‍රදේශයේ ලේකම් කොටස්ටත් බදුල දිස්ත්‍රික්කයේ ඕපර්ණගම වැලිමඩ ඇල්ල හල් දුම්මුල්ල පස්සර ලුණුගල හාලියල බණ්ඩාරවෙල හබුතලේ සරන්තට සහ බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත් මොණරාග දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර මැදගම සහ බිබලන ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත් අධිර එක යටතේ විමසනක් බලින් සිටින යන නිවේදනය නිකුත් කළ බවනම් ජාතික කොළඹ පරිසරයන් විශේෂයෙන් ජනතා ඉල්ලා සිටින්නේ පවතින අධික වර්ෂාපතනය සමග කණ්ඩි කඩාවැටීම් සහ මාර්ගවල තියෙන කණ්ඩි කඩාවැටීම් සිදුවීමට ඇති හැකියාව වැඩි බැවින් තම ආරක්ෂාව සංසාගෙන ආරක්ෂිත ස්ථානයකට යොමු කරන්න කියලා ඉල්ලා සිටින්නේ. ජලගැලීම් හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය මාර්ගය తాවකාලිකව වසා දමා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා ගමනාකරණ ඒකකය අපිට වාර්තා කළ තිබෙනවා. විශේෂයෙන්ම මහවැලි ජලය විශාල ප්‍රමාණයක් එම අනුරාධපුර කලාඔයට එක්ව වෙන බවත් විශේෂයෙන්ම කලාඔය දෙපස ජනතාව ඉම ආසන්නෙන් తాවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එම ගම්මාන විදිහට තලාව තඹුත්තේගම ඉපලවගම ගල්නෑව කියන ගම්මාන වල ජනතාව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ආනම ප්‍රදේශයේ ඔකඳ කියන පාලමේ යම් අබලන්තාවයක් තිබෙන බවත් එම තත්වයේ දැනට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිරීක්ෂණය කරමින් පවතින බවත් අපිට වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳ ජනතාව දිනුවොත් මේ තාමත් වැදගත් වෙනවා. ඊට උඩුදුම්බර මීමුරේ මාර්ගයේ තවමත් වසදාමා තිබෙනවා. එම පස්කන්දි කඩාවැටීම හේතුවෙන් ආපදා කළමනාකරණ ඒකකයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම දෙනා මේ පිළිබඳ සහල් වලට පාලන මිලක් නියම කර ඇති අවස්ථාවක වැඩි මිලට සහල් අලෙවිකරන වෙළඳුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරනවා. එවැනි වෙළඳුන් සොයා අකණ්ඩව වැටලීම් සිදු කරන බවයි එම අධිකාරිය පවසන්නේ. ඊයේ දිනේ කොළඹ ප්‍රදේශයේදී පොලිසියද සහාය ඇතුව අපි විශාල දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කළා. එම වැඩසටහන පොලිස්පත්තුමාගේ සහයෝගය ඇතුව උද්‍යෝගින පුරාමත් අපි කරනවා. කිම් බලාපොරොත්තු වෙන්නේ වැඩිමිලට සහල් විකුණන ව්‍යාපාරිකයන් හඳුනා ගැනීම. ඒ වගේම විශේෂයෙන් අපි අවධානය යොමු කරේ සියලුම ව්‍යාපාරිකයන් සිල්ලර හෝ තොග වෙළඳුන් ඒ වගේම ගබඩා කරන අය නිෂ්පාදනය කරන අය මේ සියලු දෙනා ගැනම විමර්ශනය කරලා වැඩිමිලට විකුණන අය එහෙම නැත්නම් සංගවත් ඇකදීමක් උත්සාහ කරන අය ඒ වගේම මිල සඳහන් නොකොට විකුණන මේ සියලු දෙනාටම තරය අවවාද කිරීමක් ඊයේ දිනේ වැඩසටහන කෙරුණා. පරිම සිල්ලර මිලට ඉහළින් අද දින සිට විකුණ වූ දිනෙදිනේ පියවර ගන්නවා. තම දිනවීමට නොව පරාජය කිරීමට තම පක්ෂය ඇතමුන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අගලවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. මෙම රැස්වීම අගලවත්ත බෙල්ලෙන ප්‍රදේශයේදී පැවැත්වුණා. මට අත්හරින්න බොහොම ලේසියෙන් පුළුවන්. දැන් සමහර අයට මේව නැතුවම බෑනේ. සිරහත් කාලයක් බදාගෙන ඉන්නට ඕන කට්ටියක් ඉන්නවා. අනේ මට නම් එහෙම නෑ. මේ දෙන්නේ තුන් දෙනෙක් එක්ක අහුවෙලා ගහන කැලෑපත්තර වලට
මගේ අනාගතයේ තීන්දු කරන්න බෑ. මේ යෝජනා ස්ථිරකම් එලිපිට කරන්න ඕන. මේව මේ කාමරස්සේ කරගෙන හරියන්නේ නැහැ. තුන් හතර දෙනෙක් එක්කහුව කරගෙන. Tamanta yes 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 කියන කට්ටිය එක්කහුව කරගෙන. ඉතින් මම විවෘත අභියෝගයක් කරනවා. යෝජනා කරලා ස්ථිර කරන්න සජිත් ගෙදර ඵලයන් කියලා මං යන්නම් ගෙදර. මගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර මේ අවසාන මොහොතේ වගේ මං දන්නේ මොනවා ඔළුවේ තියාගෙන මේවා ඉදිරිපත් කරාද කියලා MCC කිවිසුම අස්සම් කරන්නට ඕනේ කියලා. අපේ කොටසක් යෝජනා කර. මං දන්නා එකමව දිනවන්න පරදවන්න කරපු වැඩක්ද කියලා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමින් යනවා. තව සතියක් යනකොට මේ ප්‍රශ්නේ ඉවර වෙයි. මේ ජනාධිපති අපේක්ෂකමක් දෙන්නේ නැtei කියලා කිව්වනේ. නමුත් හම්බුණා. කට්ටියට ඕන හැටියටත් අපේ පක්ෂේ අපි ලෑස්ති නැහැ නායකයෝ තෝරන්නේ ඒ කඩිමුඩිය. දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දෙමටගොඩ සිට මරදාන හා කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද වෙනවා. ගල්ලබලා ධාවනය කිරීම සඳහා මරදාන දුම්රිය අංගණයෙන් පිටත් වූ මෙම දුම්රිය ඊයේ පස්වරුවේ පීලිපැනීමට ලක් වුණා. මේ හේතුවෙන් දුම්රියට හා දුම්රිය මාර්ගයටද හානි සිදු වුණා. දුම්රිය පීලිගත කිරීමට ඊයේ රාත්‍රියේ දැඩි පරිශ්‍රමයක් දැරුවද ඒ අසාර්ථක වී තිබෙනවා. මේ හේතුවෙන් දෙමටගොඩ හා මරදාන අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවක් ඔස්සේ පමණක් සිදුවනවා. අද පස්වරුව වන විට මෙය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ව්‍රියානුතරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එන් මියගේ වට්ටක්කා ලොරි ඉදිරිපස පැමිණි තරුණෙක් 19 හැවිරිදි ඔහු නොච්චාගම නාමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අඩුවදම් ලැබී දරුවන්ට පාසල් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වරාය අධිකාරී කතෝලික සංගමේ සංවිධානය කර තිබුණා. මීට සමගාමීව කැරොල් ප්‍රසංගයක්ද පැවැත්වුණා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය මාත්‍ය කනක හිරත් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය සඳහා තවත් සිබල සිබලයන් 188 දිනක සේවයට එක් වුණා. ඒ ගිරිතලයේ සුදුගල් කන්ද කඳුබුරේ සිදු කළ පුහුණු බිම් වලින් අනතුරුයි. විසිරාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදා පොලිස් සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් DKGD සිරිසේන මහතායි. වෙන්නප්පු නගරයේ සුන්දර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ වෙන්නප්පු පොලිසිය මූලිකත්වයෙන්. මේ යටතේ නගරේ පුරා කැලිකසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපනය කිරීම සිදු කෙරුණා. දන්කොටුව අපේ මිතුරෝ කලා සංසදය හා ප්‍රදේශවාසීන්ද මේ සඳහා දායක වුණා. කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනයේ සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකායක් ස්ථාපනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ආර්ථික සංවර්ධනය සඳහා විශාල පිටුබලයක් සපයන නිෂ්පාදන කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සිදුවන ප්‍රමාද අවම කිරීමේ අරමුණෙනුයි මෙම කාර්ය සාධක බලකාය පිහිටුවනු ලබන්නේ. ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක එම බලකායට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ නිලධාරීන් ඇතුළත් වෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යංශයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදනය, රාජ්‍ය ආයෝජන, සංවර්ධන සැලසුම්කරණය ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි මේ යටතේ අවධානය යොමු වෙනවා. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතන පනත කෙටුම්පත් කෙරෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා පැවැත්වීම සඳහා විද්‍යායතනයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීමයි මෙහිදී සිදුවන්නේ. දඬුවම් පමුණුවන ලද තැනැත්තන් බහරදීම සම්බන්ධයෙන් චෙක් ජනරජය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට නියමිතයි. 1995 අංක 5 දරන වරදකරුවන් බහරදීමේ පනත අනුව වැරදි සඳහා වෙනත් රටක දඬුවම් විඳින ශ්‍රී ලාංකිකයෙකු හෝ මෙරට දඬුවම් ලබා සිටින විදේශිකයෙකු හෝ අදාළ රටවලට බහරදීම සඳහා ගිවිසුමක් ඇතිකර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ යටතේ චෙක් ජනරජය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික ආයතනයේ යටතේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධයෙන් සහතික පත්‍ර ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පුහුණු අවස්ථා දහසක් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. 2022 වසර වෙන විට එම අවස්ථා සංඛ්‍යාව 3000 දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. ලබන වසරේ පෙබරවාරි 4 වන දිනට යෙදෙන 72 ජාතික දින උළෙලට අදාළ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. අග්‍රමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක වන්නේ.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කිරීම සඳහා වත්මන් රජය කටයුතු කර තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ දිලිඳු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයක් මේ සඳහා බඳවා ගැනීමට නියමිතයි. ඔවුන්ට නිසි පුහුණුව ලබා දීමෙන් අනතුරුව රාජ්‍යංශයේ රැකියා ලබා දීමට ගෙන ඇති පියවර සම්බන්ධව විද්වතුන් මෙන්ම ජනතාවද ප්‍රසාදය පළ කරනවා. इधाइंदा अददक्वा अभी दखदयाक्तमाय देश बलाज्ञ तम तमंगे हितवत्कम्मत इवगेम तम तमंगे ज्ञातिकम्मत पदनाम करगन इरकी रक्षा लबादुन्नाकार अभी दक्का इतिंग अतिगरो जनाधिपतिमा अपिट पिनट पहलवेच्च पुज्जले विशेषम मे दिलिंदुकम पिटुदकीमे अरमुनें युक्तवम समृद्धिलाभिहिन संपूर्ण मेरटेन तुरन् खिरीमम ए वेनुवेम मे गत्तावु पियवर इतामत् वेदगत् दिलिंदुकम पिटुदकीमे परमार्थ යුක්තව මේ ගත්තා වූ ක්‍රියා මාර්ගයේ වික්ෂුන් වහන්සේලා හැටියට අපි යගේ කරනවා ගමයට පල්ලෙහා පන්තියට ඒ ධනය ලැබුණාට පස්සේ ඒක සොයම්පෝසිත ස්වභාවයකටත් පත් වේවි පවුල් සංස්ථාව පවත්වගෙන යන්න ලොකු ආශිර්වාදයක් වේවි මේ වෘත්තීය අවස්ථාව ඒ පවුලට ලබා දීම තුලින් නිසා අපි සියලු දෙනාගේම සහයෝගය එතුමාට හිමි විය යුතුයි මම හිතන්නේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ මාතෘ භූමිය ඔසවා තබන්න ඒ ගන්න වෑයමට අපේ ප්‍රසාදය හා ප්‍රශංසාව අභිප්‍රකාශ කරමු. ගරු ජනාධිපතිතුමාගේ නව සංකල්පයක් අනුව රැකියා අවස්ථා ලක්ෂයක් බිහි කිරීම උදෙසා බහුකාර්ය සංවර්ධන බලකායක් නිර්මාණය කිරීම සඳහා වන වැඩසටහන ප්‍රතිපත්තියක් විදියට ගත්තහම ඉතාම හොඳ වැඩසටහනක් කියලා මා දකිනවා. නමුත් මේ හොඳ වැඩසටහන නිසි ප්‍රතිඵල ආර්ථිකයට හෝ රටට ලබා ගැනීමට හැකි වන්නේ එහි ක්‍රියාකාරීත්වය අනුව. ඒ නිසා විශේෂයෙන්ම බඳවා ගැනීමේදී දේශපාලන අරමුණු සහ දේශපාලන අත්උදව්කරුවන් කරගන්නේ නැතුව ඥාති සංග්‍රහය අනුව කටයුතු කරන්නේ නැතුව බඳවා ගැනීම කළොත් මම හිතන්නේ ආරම්භය හොඳ වෙයි. ඒ වගේම දෙවනුව මේ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම කුමක් සඳහාද උන් යොදාගන්නේ කියන කාර්ය ඉතාම වැදගත්. දැන් පහුගිය පළාත් සභා විසුරුවන්නට ආසන්නයේ තිබියදී අප දැක්කා රාජ්‍ය ආයතන වලට කිසිඳු තාර්කික පදනකින් තොරව සුළු සේවකයන් විශාල පිරිසක් බඳව ගත්තා. ඔවුන්ට කාර්ය පටිපාටියක් නැහැ, අඩුතරමින් වාඩි වෙන්න තැනක් නැහැ, ඔවුන් වග කියන්න ඕනේ කාටද කියලා පැහැදිලි නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ බඳු තත්ත්වයක් ඇති නොවි මෙය බහුකාර්ය සංවර්ධන බලකායක් ලෙස සංවර්ධනය කිරීම සහ මැදම අධිකාරියක් මගින් පාලනය කිරීම නැතන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක සඳහන් වුණා. ඒ කාරණේ ඉතාම වැදගත් කියලා මා දකිනවා. සහනාධාර දෙන්න දෙන්න රටක ජනතාව දුප්පත්කමින් මිදෙනවා වෙනුවට තවදුරටත් දුප්පත්කම තුලම රඳවා තැබීමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා සමෘද්ධිය හෝ වෙන නමකින් හෝ සහනාධාර දෙනවට වඩා ඔවුන්ට ආදායම් ඉපයීමේ ශක්තියක් ඇති කිරීම ඉතාම වැදගත්. හැමදේම ආණ්ඩු කරේ මුදලට මේ රස්සා පාව දුන්න එකනේ. එහෙනම් දැන් මේ සැරේ එහෙම නැතුව ජනාධිපතිතුමා ගත්ත පිළියමට බේවින් ස්තුතියන්ත වෙනවා. ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල තවත් සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද වෙනතෝ රැකියාවක් නොලඹපු දරුවන්ට මේ කරගෙන යන ව්‍යාපාරේ ජයෙන් ජය වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න වචන මදි. අපිට සම්මුද්ධි වැඩකුත් නැහැ. මොකද මේ සම්මුද්ධි ලාභියෝ කියලා උත්තර කල්ලෝකෙන් ඇති වැඩක් උනෙත් නැහැ අපිට. එසමගින් නයිටේන් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk